අද මම ඔයාලට පෙන්වන්න යන්නේ රසට ඉන්නල තෙල් දාන හැටි. මේ ඉන්නල වලට සමහර පළාත්වල රටල කියලා කියනවා. මේ ඉන්නල තෙල් දාන්න ඕන කරන සීලුම් දේවල් ටික මම මේ වීඩියෝ එක පහලින් දාලා තිනවා. ඔයාලට එතනින් බලාගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු මේ ඉන්නල ටෙම්පරාදුව කරගන්න හැටි. මුලින් මම මේ වගේ ඉන්නල 250 ග් විතර අරගෙන තිනවා. මුලින්ම මේ ඉන්නල ටික අපි සුද්ධ කරගන්න ඕන. මේ ඉන්නල ටික සුද්ධ කරගන්නකොට ඔයාලට පහසුවෙන්ම මේ ඉන්නල ටික සුද්ධ කරගන්න පුළුවන්. මුලින්ම මේ ඉන්නල ටික ඔයාලා හාල් ගේන උරේකට බෑග් එකකට දාලා මේ ටික මම මේ පෙන්වන විදිහට මේ ඉන්නල ටික ගොඩක් දුරට සුද්ධ කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ ඉන්නනවල උඩ පොත්ත ගොඩක් දුරට සුද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට ඉතුරු පොතු ටික මේ වගේ පිහියකින් සුද්ධ කරගන්න පුළුවන් ඔයාලට. මේ තියෙන්නේ මම ඒ විදිහට සුද්ධ කරලා හොඳට හොදලා ගත්තු ඉන්නල ටික. ඊළඟට මේ ඉන්නල ටික මේ වගේ සාමාන්‍ය කෑලි වලට කපා ගන්න ඕන. එතකොට අපිට මේ ඉන්නල ටික ඉක්මනින් තඹ ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ භාජනයක් ලිපේ තියලා ඉන්නල ටික තඹ ගන්න ඕන කරන ප්‍රමාණයට වතුර එකතු කර ගන්න. ඊළඟට මේ ඉන්නල ටිකයි වතුරට එකතු කර ගන්න. තව මේකට ලුණු තේහෙන්දි භාගයක් විතර එකතු කර ගන්න. කහකුඩු තෙහෙඳි භාගයක් විතර එකතු කරගන්න. ඊළඟට මේ වගේ කුරුඳු පුතු කැපිලි දෙක තුනකුත් මේකට එකතු කරගෙන මේ ඉන්නල ටික හොඳට තඹ ගන්න ඕන. මේ ඉන්නල ටික තැම්බෙනකන් අපි ඊළඟට මේකට ඕන කරන ඉතුරු දේවල් ටික ලෑස්ති කරගමු. ඊළඟට ලීක්ස් ගහේ කඳ කොටස මේ විදිහට කැලි වලට කපලා හොඳට හොදගන්න. ඊළඟට මේ හොදගත්තු ලීක්ස් ටික මේ වගේ දික් අතට සිහින්න කපා ගන්න ඕන. ඉන්නල ටික හොඳට තැඹුණාට පස්සේ ඒ ටික වෙනම භාජනයකට ඉවත් කර ගන්න. ඊළඟට මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේසන්දක් විතර එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේකට අබ තේහෙනි භාගයක් විතර එකතු කරගන්න. ඊළඟට අපි කයින් කපාගත්තු ලීක් ටික මේකට එකතු කරගන්න. ඒත් එක්කම කපාගත්තු අමු මිරිස් ටික, සම්පේ කරපිංචි ටිකත් මේකට එකතු කරගන්න. ඊළඟට කපාගත්තු සුදු ලුණු ටිකත් මේකට එකතු කරගෙන හොඳින් මේ ටික තෙම්පරාදු කරගන්න ඕන. ඊළඟට මේකට උඹලකඩ කුඩු මේසැන්දි භාගයක් විතර එකතු කරගන්න. උඹලකඩ කුඩු එකතු කරලා තවදුරටත් මේ ටික හොඳට තෙම්පරාදු කරගන්න. ලීක්ස් ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මේකට කැලි මිරිස් මේසැඳි භාගයක් විතර එකතු කරගන්න. ඊළඟට ලිපේ ගින්දර ටිකක් අඩු කරලා අපි කලින් තඹගත්තු ඉන්ද්‍ර ටික මේකට එකතු කරලා හොඳින් හලවම් කරගන්න ඕන. මේ වෙලාවේදී ලස්සනුව ලුණු ඔයාලට එකතු කරගන්න පුළුවන්.
හරි අපි දැන් හදපු ඉන්නල තෙම්පරාදුව හදලා ඉවරයි. ඔයාලත් ඉතින් මම මේ පෙන්වපු විදිහට මේ ඉන්නල මේ විදිහට තෙල් දාලා බලන්න රසට හදාගන්න පුළුවන්. ඊටම පාස් වෙන ඔයාලට මේ විදිහට ඉන්නල හදාගන්න පුළුවන්.